මම අසේන සම්පත් වගේම පාරිභෝගික පෙරමුණේ වගේ මිතිකිරීම් සංගමය මාජනායක සුගේ පදන අපි සිවිල් සංවිධාන සුරාපති දෙපාර්තමේන්තුව කාට ආවේ මේ වන විට සුරාපති දෙපාර්තමේන්තුවට මත්පැන් අලවියල් මත්පැන් නිෂ්පාදනාගාර විසින් බිලියන ගාණක මුදලක් වතු වශයෙන් ගෙවලා නැහැ කියන පෝතෙන් මාස ගාණක් තිස්සේ කතාව ලක් වෙනවා. මේ අතරතුර අපිට මේ පාරිභෝගික අයිතිය ආහාර පාන සම්බන්ධව කතා කරනකොට අපිට නිරන්තරයෙන් දුර්ගතම ලබා දෙනවා මේ වෙළඳපොලේ තිබෙන මෙන්න මේ නිල අඩුවට විකුණන මේ අරක්කු කාලක් සම්බන්ධව. මේක දැන් ලංකාවේ අනිකුත් තිබෙන අරක්කු කාලවල රුපියල් 600 අතර ගිහලා තියෙනවා. මේක දිනන රුපියල් 400 500 අතරට. එතකොට මේ 400 500 අතරට මේ අරක්කු කාලක් වෙළඳපොලේ අවලිබි කරන්නේ කොහොමද? එතකොට මේ ඉස්තිකරේ මේ ආරක් ඉස්තිකරේ සහ මේ තියෙන ඉස්තිකර අතර පොඩි වෙනසක් තියෙනවා. හරිද? එතකොට මේ සියල්ල විමසන් තමයි දැන් අපි මේ සුරාපතිවරුන්ට මේ ආවේ. එතකොට මේක තියෙන ප්‍රශ්නය 600 ගානට විකුණනකොට අරක් කාලා 400 ගානට විකුණනකොට මේකේ ප්‍රමිති පිළිබඳ ප්‍රබල ගැටලුවක් තිබෙනවා. මේව වැඩිපුර භාවිතා කරන ඉදිකිරීම සේවක සංගමය ඒ වගේම වෙන වැඩ කරන සේවකයෝ ඒ වගේම තීරෝද අතර මේ අනුකුත් මේ කර්මාන්ත කරන කට්ටිය තමයි අවසර ඇගේපති අමාරුවට මේක කාලත් දාගන්න. ඒක බලන්න මිලාඩුවෙන් ගන්න. ඒක මිලාඩුවේගේ තියෙන බාලබඩු හිලක් තියෙනවා කියලා. එතකොට මේවට බදු වශයෙන් රජයට බදු අය වෙනවද? මේව අඩුවට විකුණන්නේ කොහොමද? එතකොට අනිකුත් ඒවා 600 ගාන තියෙද්දි මේක රුපියල් 400 ගාන 500 ගාන විකුණන්නේ කොහොමද?